මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය දැනෙන විගස ඔබ වහාම මුත්‍රා කළ යුතුයි. එසේ නොවුනහොත් එය ඔබේ සෞඛ්‍යට හානිකර බලපෑම් ඇති කරනවා. එහි ඵල විපාක ඔබට එසැනින් නොලැබුණත් ජීවිතයේ කෙදිනක හෝ විඳින්නට සිදුවෙන බව හොඳින් මතක තබා ගන්න. එය හානිකර දෙයක් වුණත් මුත්‍රාශය තුල මුත්‍රා යම්කිසි කාල සීමාවක් රඳවා තබා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් මුත්‍රා සුළු ප්‍රමාණයක් කිසිදු ගැටලුවක් නොමැතිව රඳවා තබා ගන්නට මුත්‍රාශයට හැකියාව තිබුණත් එක් රැස් වෙන මුත්‍රා ප්‍රමාණය සීමාව ඉක්ම වූ විට මුත්‍රාශයේ බිත්තිවල ඇති ප්‍රතිග්‍රාහක මගින් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇති බව ඔබට දන්වා සිටිනවා. ඔබ ඔබේ මුත්‍රාශයේ මුත්‍රා රඳවා තබා ගන්නා විට මුත්‍රා වාහිනී වලින් මුත්‍රාශය වැසී පවතිනවා. යමෙකු පුරුද්දක් ලෙස මුත්‍රාපර තද කරගෙන සිටීම කියන හානිකර පුරුද්ද දීර්ඝ කාලයක් සිදු කළොත් මුත්‍රාශයේ මාංශ පේශී දුර්වල වීම නිසා මුත්‍රාශය තුල මුත්‍රා අත් නොහැර තබා ගැනීම එසේ නොමැතිනම් යුරිනරි රිටෙන්ෂන් කියන සෞඛ්‍ය තත්ත්වය ඇති වෙනවා. එහිදී ඔබ කොපමණ උත්සාහ කළත් සම්පූර්ණයෙන්ම මුත්‍රා පිට කිරීමට ඔබේ මුත්‍රාශය අපොහොසත් වෙනවා. එවිට බැක්ටීරියාවන් ඇතිවීම සඳහා යෝග්‍ය වටපිටාවක් නිර්මාණය වෙන අතර මුත්‍රා මාර්ගයේ සහ මුත්‍රාශයේ ආසාදන තත්ත්වයන්ද ඇතිවෙන්නට පුළුවන්. මුත්‍රාබර දැඩි ආයාසයක් දරා යටපත් කිරීමට උත්සාහ කළොත් මුත්‍රාශය පුපුරා යන්නට උනත් හැකියාව තිබෙනවා. එය ඉතාමත්ම දුර්ලභව සිදු වුණත් මුත්‍රාබර බොහෝ වේලාවක් රඳවා තබා ගැනීම නිසා මුත්‍රාශය පිපිරි අවාසනාවන්ත ලෙස මියගිය පුද්ගලයින් කොතෙකුත් සිටින බව අමතක කරන්නට එපා. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නට එපා.